අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රසායනික පොහොර භාවිතය හදිස්සියේ නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි හිටපු ජනපති මෛත්‍රීපාල කියයි දිවයින පුරා 1 සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශ හෙට ඇරඹේ ලමුන් පාසල් එවන්න බය වෙන්න එපා ඩෙංගු සහ කොරෝනා ගැන අවධානයෙන් විශේෂඥ වෛද්‍ය දීපාල් කියයි මාර්ගෝපදේශ ගැන අපිව දැනුවත් කරලා නැහැ පාසල් ප්‍රවාහන සේවා සංගමයෙන් චෝදනා බස්නාහිර පළාත තුල පමණක් දුම්රිය දාවණය හෙට සිට ගමන් වාර 133 කට සූදානම් इगेन वीम्बलीन बाहिर किसी वक्त दायक वाणी ने हैं। हेता सावसर देख टाटन प्रदेश की पेक उद्घोषण। दारुंट उगंधवमिन अरगले पिरटगे ने आना बाव गुरु विदुहलपति संगम किया है। प्रथमें देशी युवा බස්නාහිර පළාත තුල දුම්රිය දහවන කටයුතු හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සියලුම පාසල්වල ප්‍රාථමික අංශයන්හි අධ්‍යයන කටයුතුද හෙට සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ. ළමුන් පාසල් එවීමට බියවන්න එපායයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් කොවිඩ් සේම ඩෙංගු පිළිබඳවද අවධානයෙන් සිටිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. දිවයිනපුරා සියලුම පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වෙනවා. ඒ අනුව එක් එක් පන්තිවලට ගෙන්වන සිසුන් සංඛ්‍යාව තීරණය කිරීම අදාළ පන්තිවල ගුරුවරයා සහ විදුහල්පතිවරයා විසින් තීරණය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. සිසුන් 200ට අඩු පාසල් පසුගිය 21 වනදා සිට විවෘත කෙරුණා. පාසල් ආරම්භ කිරීමේ දෙවන අදියර ලෙසයි හෙට ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ. ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු සඳහා පාසල් සූදානම් කරන ආකාරයයි මේ. හෙට ආරම්භ වෙන පාසලේදී ඒ දරුවන්ව පාසල් යවන්න පොඩ්ඩක්වත් බිය වෙන්න එපා. මොකද දැනට අපේ රටේ සෑහෙන පිරිසකට ප්‍රතිශක්තිකරණ ලබා දීලා තියෙනවා. හැබැයි ඒ දරුවන්ට තාමත් කොරෝනා බිය සහ ඊට අමතරව ඩෙංගු බිය තියෙනවා. අපි කොරෝනා ගැන කතා කරාට මේ දවස්වල ඩෙංගුත් ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඒ නිසා පාසල් යන්න බය වෙන්න එපා. පාසල් ගියාට අපි වටපිටාව ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. පාසලේදී අපේ සෞඛ්‍ය පුරුදු දිගටම ක්‍රියාත්මක කළ යුතුයි. දැනට අපේ දරුවෝ විශේෂයෙන්ම අවුරුදු දෙකට වැඩි දරුවෝ මාස්ක් එක දාගෙන ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට පාසලට ගියත් දිගටම ඒ මුඛාවරණය දාගෙන ඉන්න කියලා කියන්නේ. දුරස්ථභාවය අපි තබා ගන්න කියලා කියලා දෙන්න ඕනේ. හැකි අවස්ථාවේදී අත් දෙක සබන් දාලා සෝදන්න පුළුවන් නම් හොඳයි. ඊටත් අමතරව අපි දරුවෝ පාසලට ගියාම වටපිටාව ගැන හොඳට බලන්න මදුරෝ ඉන්නවද කියලා. මොකද කාලෙකින් තමයි පාසල් ආපහු විවෘත වෙන්නේ. වටේ මදුරෝ ඉන්න පුළුවන්. අපේ ඩෙංගු ආපෞසරයක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඩෙංගු ගැනත් කොරෝනා ගැනත් අපේ ආදරණීය ගුරුවරු අපේ දරුවන්ට කියලා දෙන්න. समस्त लंका अंतर पलात पासल लमुन प्रवाहन सेवा संगमे चोदना करने हेट पासल व्युर्त कलद मार्गो उपदेश पिलिबंदव तमन दनुवत करन मेती बवताई तें हेट स्कूल पटांग करनो मार्गो उपदेश पिलिबंदव अपने किसम दनुवत करी मत कलने समार अकेला उठा पे दारु पासल पासल ने गेम पासे अपने के अंडबे वह दारु वो मिच्चरा अपने गिनी अंड पुलंग आसन गांठ गिनी अंड पुलंग वाला ये इंडे पाके अंडबे लेकिन निसा करुणा कला प्रजेट नवत आया चिना किली मक करनो मे वगे चनिक तीन तीर गान को अपी वगे दारु वगे दिमापिना इतम असल पत्नों දැන් මේ වෙනකොට පළාතට සංචරණ සීමා තියෙනවා. දැන් අපේ සමහර ප්‍රමාණ සේවා පවස අපේනෝ දරුවෝ ඉන්නවා අන්තර් පළාතට හොමාර වෙනවා. නමුත් මේ දරුවන්ට එන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් මේ 31 වෙනිදා අඩුම තරම 31 වෙනිදා නැකන්වත් මේක නතර කරා නම් මම හිතනවා මීට වඩා ප්‍රමාණිකූලව මේක ආරම්භ කරන්න තිබුණා. පළාත තුල දුම්රිය දාවන කටයුතු හෙට සිට ආරම්භ වෙනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර 133ක් හෙට සිට ක්‍රියාත්මක වන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. අපිට ප්‍රවාහන අමාත්‍යාංශය ලබා දී උපදෙස් මත හෙට දින පළාත් අතර දුම්රිය දාවනයක්ද වෙන්නේ නැහැ. පළාත තුල පමණයි දුම්රිය දාවනය සිද්ධ වෙන්නේ. ඒ අනුව කොළඹ පළාත ගත්තොත් අලුත්ගම අවිස්සාවෙල්ල අඹේපුස්ස සහ කොච්චිකඩේ සිට පමණයි දුම්රිය කොළඹ දක්වා ගමන් කරන්නේ. අනිත් පළාත් තුලත් යම් දුම්රිය වාර ගන්නක් දාවනීමට කටයුතු තිබෙනවා. ඒ අනුව දුම්රිය වාර 133ක් පමණ හෙට දින දාවනය කිරීමට සැලසුම් කරලා තියෙනවා.
ආගමික ස්ථානවලට පුද්ගලයන් 50 දෙනෙකු බැගින් ඇතුළු වීමට ඊයේ සිට අවසර ලබා දුන්නා. ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 553 දෙනෙකු හඳුනාගත් බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 535,500 සීමාව ඉක්මවා ගියා. එමෙන්ම කොවිඩ් මරණ 19ක්ද ඊයේ වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,593ක් ලෙසයි. වයස වෘදු 16-19 අතර පාසල් ළමුන්ට කොවිඩ් මරණ එන්නත ලබා දීමේ කටයුතු මේ දිනවල සිදුවනවා. ඊයේ දිනේදී මෙරට කොරෝනා මරණ එන්නත් කරන වැඩසටහන යටතේ පුද්ගලයන් 33,295 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 608ක්. මීට අමතරව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 6543 දෙනෙකුට ඊයේ ලබා දුන්නා. එහි දෙවන මාත්‍රාව 82688 දෙනෙකු ලබාගෙන තිබෙනවා. එමෙන්ම ස්පුට්නික්, මොඩර්නා සහ කොවිෂීල්ඩ් එන්නත්ද ඊයේ ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. හෙට සිට පාසල් යමින් ගුරු අර්ගලය දිගටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ගුරු අර්ගලයට අදට දින 105යි. එසේම හෙට පසුරු දෙකට ගුරු විදුහල්පතිවරුන්ගේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් වසා දැමුණු පාසල් අධිවර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළා. ඒ අනුව එහි පළමු අධිරය ලෙස පළමු ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික පාසල් පසුගිය 21 වන දින ආරම්භ වුණා. ඒ මාස 6කට පමණ පසුවයි. වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ 25 වන දින, එනම් හෙට දින සිට ළමුන් පිළිබඳව සිතා සේවයට වාර්තා කරන බවයි. ඒ අනුව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ දින 105ක සිට ගෙන යන අරගලය ඉල්ලීම් දිනා ගන්නාතුරු ඉදිරියට ගෙන යන බවත් හෙට දින දැවැන්ත උද්ඝෝෂණයක් ගුරු විදුහල්පතිවරුන් එක්ව දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. හෙට සිට පාසල් යමින් ප්‍රාථමික පන්තිවල දරුවන්ට උගන්වමින් එහෙත් අරගලය පෙරටගෙන යාම. අපි 7:31:34 ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පමණයි දායක වෙන්නේ. ඊට අදාළ නොවන කිසිදු කටයුත්තකට අපි සහභාගී වෙන්නේ නැහැ. මේ අරගලය අපි කවුරුත් ඒකාබද්ධව එකතු වෙලා ගන්න අපේ එකක්. ඒ නිසා කොතනක හෝ ගුරුවරුන්ට තර්ජනය කරමින්, ඒ වගේම ඔවුන්ව බල කරමින්, බලහත්කාරිය දෝමින් කටයුතු කරන්න උත්සාහ කරන්න එපා. ගුරු විදුහල්පති අරගලය හෙට සිට පාසල් යමින් පෙරට යනවා. අපි හෙට හවස දෙකට හොඳත් අපේ කලාප කොට්ටාසවල ඒ උද්ඝෝෂණ සම්බන්ධ ප්‍රචාරක වැඩ සිදුවෙමින් තිබෙනවා. හෙට දවසේ උද්ඝෝෂණ ව්‍යාපාරය ශක්තිමත් කරන්න අපි පාලකින්ට නැවත පෙන්නමු ගුරු විදුහල්පති බලය, සමගිය ශක්තිය කොතරම්ද කියන එක. දැන් මේ දින 105කට වැඩි දින ගණනක් තිස්සේ අපි මේ ගෙන යන අරගලය මේකට සක්‍රියව දායක විය යුතු තිබෙනවා. රසායනික පොහොර නැවැත්වීම නවතා දැමීම ක්ෂණිකව සිදු කළ හැකි දෙයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මෙවැනි බරපතල තීන්දුව සැලසුම් සහගතව ගත යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් දැන් රජය ගොවීන්ට කුමන හෝ සහනයක් ලබා දිය යුතු බවද ඔහු ත්‍රිකුණාමලයේදී ප්‍රකාශ කළා. ත්‍රිකුණාමලය මහදිවුල් වැව ඓතිහාසික දියුරුම්ගල රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය හා දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මෙතරණදී ශ්‍රී ලංකා ඉතිහාස පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ එක්ව ඡන්දය ඉල්ලනවද, එහෙම නැත්නම් වෙන වෙනම ඉල්ලන්න තියෙනවා කියලා. ඉදිරි පලාස්සවා ඡන්දයක් කවුද දියයිද කියලා තවම අපිට දැනගන්න නැහැ. ඒක නිසා එවැනි තීන්දුවක් ගැන අපේ තවම කිසිම සාකච්ඡාවක් නැහැ. එවැනි කාරණාවක් අපිට සාකච්ඡා කරලා තීන්දුව කරන්න වෙන්නේ පලාස්සවා මැතිවරණයක් නිවේදනය කිරීමෙන් පසුයි. මේ වෙනකොට පොහොර ප්‍රශ්නය මුළු දිවයිනම වෙලා තියෙනවා. රජය මේ පොහොර පිටරටින් රසායනික පොහොර ගෙන්නීම නවත්වනවායි කියන එක නිවේදනය කළේ පහුගිය කන්නේ මුල. ඒ මුල් අවස්ථාවේම මම පෞද්ගලිකවම රජයේ වගකිය යුතු සෑම කෙනෙකුටම ප්‍රකාශ කළා, මේ වගේ හදිසියේ මේ කරන්න පුළුවන් කාර්යයක් නොවෙයි, යම් සැලැස්මක් තුළ යා යුතුයි. මමත් කාබනික පොහොර කළා තියෙනවා. අපි ඒවා ආදර්ශ වැඩසටහන් නියම ව්‍යාපෘතියට කළේ. ඒ නිසා අවුරුදු 10ක්වත් අඩු වශයෙන් 5කින්වත්
කලීතු කාර්යයක් පියවරෙන් පියවර කියන එක. ඉතින් නමුත් අපි ඉදිරිපත් කරපු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගැනුනේ නැහැ. ඉතින් ඒ උඩ තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. මේ ප්‍රශ්නේ කොහොම හරි දැන් විසඳන්න රජය ගන්න උත්සාහය යම්කිසි සහනයක් මොන පැත්තෙන් හෝ ගිය ජනතාවට සිද්ධ වෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. වත්මන් ගොවි විරෝධ හමුවේ මැතිවරණයට ගියහොත් අප පරදින බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. නමුත් මැතිවරණ ඉලක්ක පතාගෙන මෙම ජාතික ව්‍යාපාරය ආපස්සට හරවන්නේ නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා. කාපනික පොහොර ආනයනයේ රහස් ගනුදෙනුවල සිටින අය පොහොර බහර ගැනීමට ගිය රාමුවල සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ වීවගාව සඳහා ප්‍රථම කාබනික පොහොරතෝගයේ නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය රාජ අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ පසරුවේ රිදී මාලියද්ද ලොග්ගල්ලෝයේ ප්‍රදේශයේ පිහිටි කාබනික පොහොර නිෂ්පාදනාගාරයේදී එට ඡන්දයක් තිබුණොත් අපි නායකයන්ට අපි පරාදයි. වස විස කාලා මේ රටේ මිනිස්සු මැරුණත් කමක් නැහැ මගේ ඡන්දය මන් දිනනවා කියන මතයේ ඉඳගෙන නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ තීරණය ගත්තේ. බැනුම් අහන එක දැන් අපේ පවුලේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේ නම් මොනතරම් අවලාද අපිට යදුවත් අපි අපේ ගමන අනිවාර්යෙන් යන්නේක යනවා කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. කාබනික වගාව ආවට ගියාට කරන්න බෑ. අපි දන්නවා යම් යම් අපහසුතාවයන් තියෙනවා. ගොවියා කියන්නේ මඩ සෝදාගත් කළ රජකමට සුසු කෙනෙක්. හැබැයි ඈත මෑත ඉතිහාසයේ නම් රජ වෙච්ච කිසිම කෙනෙක් නැහැ. ණය වෙච්ච අය නම් ඕනතරම් ඉන්න වසභූතලේ අද දිහැන්නේ මොකද වසභූත. අපේ ගොවි මහත්තයෙක් ගිහලා අහන්නේ උපදෙස් ගන්න කාගෙන්ද? පලිබෝධනාශක විකුණන මුදලාලිගෙන්නේ. අහුවගම මුදලාලි කියනවා ආ ඕකට නේ ඕමින්න කියලා බෝතලයක් අරන් දෙනවා 4500යි කියලා දෙනවා. මොකද කම්පැනියෙම කියලා එවනවා මේ පොහොර ටික දැම්මම ගොවිය දුවගනේ සති දෙකකින් මේක දෙන්න සති හතරකින් ආයි එනවා එතකොට මේක දෙන්න අනේ ඉතින් අපි මේක දන්නේ නැහැ මේ වට්ටෝරු අරලා දානවා දාන ඉවරලා කියනවා සත්තක් පහක වැඩක් නැහැ මේ විගාගෙන් පාඩුයි ඒ නිසා රජයට බලපෑම් කරනවා වී ටික 50ට ගන්න කියනවා මදි කියනවා 55ට ගන්න කියනවා මදි කියනවා 60ට ගන්න කියනවා දැන් කියනවා 70ට ගන්න කියනවා 11 ලක්ෂයක් ගොවිය වේඩේ කරද්දී රටේ මිලියන 22ක් කන්න බලාගෙන ඉන්නයි කියනවා එහෙම කිව්වට ඕවා අපි ගන්නෙ නැහැ අපිට පාලිටික 96ට දීපන් කියන රජයේ වෙලාවේ සෞඛ්‍ය හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කියනවා උජාරුවට කියනවා රැස්වීමකදී මම වකුගඩු රෝහල් පහක් හැදුවා මගේ කාලේ කියලා දැන් දක්ෂද සෞඛ්‍ය ඇමතිවරයා අපි වැරදි තැනින් අල්ලගෙන ඉන්නේ අන්නේ වැරදි අල්ලගෙන ඉන්න තැන අතහරලා නිවැරදි තැනින් අල්ලගන්න කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පුල පුලා බැනුම් අහහා තමන්ගේ පඹයා පුච්චද්දිත් ඒක දිහා බලවල හිනා වෙවි මේ ප්‍රතිපත්තිය කොහොම හරි ක්‍රියාත්මක කරන්න කියලා මේ රටේ සියලු දෙනාගේම ආදරෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සමහර අය කියනවා අපි චීනෙන් අසුචි ගෙන්නන්න උත්සාහ කරනවා කියලා එහෙම චීනෙන් අසුචි ගෙන්නන්න තරම් අපේ ඇඟේ අමාරුවක් නැහැ අපි කියමු තක්කඩි ගමර ගෙන්න හැදුවා කියලා ඒක එහෙම ගෙන්නන්න බෑ මේ රටේ නීතියක් තියෙනවා ඒ නීතිය හරහා කිසිම කෙනෙක් රින්ගන්න බෑ යම් අඩුවක් සිද්ධ වුණොත් ගොවි රක්ෂණ මණ්ඩලය මගින් සියලුම ගොවියන්ට අවශ්‍ය ඒ වන්දි ලබා දීම අපි කරනවා කියන එකත් අමුණාසලට පැහැදිලිව කියන්න ඕනේ මේකට හැම දෙනාගේම සහයෝගය ආවොත් විතරයි මේ හොඳ වැඩේ අපිට කරන්න පුළුවන් වෙන්නේ මොන විදියෙන් හරි 2024 වෙනකොට අපි වගවඩ රෝහලක් වසාදමු ඒ වහලා දාන්නේ පහසු ගන්න දෙන්න බැරි ඉඳ නෙමෙයි රෝගීන් නැති කරලා අපි රෝහල් වසාදමන්න බලාපොරොත්තු මෙරටට කාබනික පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය පසුපස රහස් ගනුදෙනුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා සෞභාග්‍ය දැක්මේ කොහෙවත් කියලා නැහැ මේක අවුරුද්දෙන් කරනවා කියලා සෞභාග්‍ය දැක්මේ 39 වෙනි පිටුවේ තියෙන රසායනික පොහොර කාබනික පොහොර පරිවර්තනයට අවුරුදු 10ක් ගන්නවා කියලායි සෞභාග්‍ය දැක්මේ තියෙන්නේ. ඒතකොට මිනිස්සු ඡන්දය දුන්නේ මේක අවුරුදු 10 කී කරයි කියලා. නමුත් මේකවල අවුරුද්දෙන් කෙරුවා. අවුරුද්දෙන් කරන්න ජනවරමක් නැහැ. නැනෝ යූරියා ගෙනාවා කිව්වා. අපිට කිව්වේ ආණ්ඩු දෙක අතර ගනු දෙනුවක් කියලා. ලංකා ආණ්ඩුවේ සල්ලි දීලා තියෙන්නේ පෞද්ගලික ගිරුමකට. එහෙම ගනු දෙනු කරන්න බෑ. ඒගොල්ලෝ පෝරේව්වා. අපි සල්ලි දීලා තියෙන්නේ ඉන්දියන් ආණ්ඩුවටවත් ඉන්දියන් සභාවකටවත් නෙවෙයි. සැක පහළ වෙන්නේ මෙතන. ආණ්ඩු දෙක අතර නම් ඉන්දියන් ආණ්ඩුවට කියවන්න එපා. මේක පුද්ගලික ගනු දෙනුවක්. ඇමතිවරු යන්න ඕනද? අපි දන්න කාලේ නම් පෝරාවා. ඇමතිවරු ගියාද මේ පෝර අරන් එන ප්ලේන් නයි නැව් පිළිගන්න. පොර ගනු දෙනුවක් තියෙනවා ඉතාවත් පැහැදිලි. සල්ලි කියලා තියෙන පුද්ගලික ගිනුමකට. ඒකට තණ්හාවෙන් තමයි පිළිගන්නේ ගියේ. සැක ඉදින් රූප රාම වල හිටුවා ඉදා වෙන කවුද? මම සියල් දෙනාටම කියන්නේ පාක්ෂි කියන දෙයක් නෙවෙයි. ඡන්දයක් තියන්න. ඡන්දයක් තිබ්බාම තේරෙයි. ජනතාවමනේ කොතනද කියලා. නැනෝ තාක්ෂණයේ ආශ්‍රිත පොහොර පළදායි නොවන අතර එමගින් අසනු අඩුවීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය පවසනවා. නැනෝ තාක්ෂණය කියන එක ඉතා හොඳ තාක්ෂණයක් පරිසර හිතකාමී තාක්ෂණයක්. නමුත් තවමත් මේක ආර්ථිකව පළදායි නැහැ. ඉන්දියාවෙන් ගෙනෙන පොහොර මේ නැනෝ පොහොර එක ලංකාවට කොච්චර ගැලපෙනවද කියලා පරීක්ෂණ කරලා නැහැ. මේක දීලා තියෙන්නේ පත්‍ර වලින් උරා ගන්නා පත්‍ර වලට ඉසිය යුතු පොහොරක් හැටියට. පොහොර 90%ක්ම උරා ගන්නේ මූල මණ්ඩලයෙන්. 10%ක් අපිට පත්‍ර වලින් සපයන්න පුළුවන්. අපි විශ්වාස කරනවා මේක නිසා අසන අඩු වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා.
කියලා. එතකොට ගොවි මහතුරු ෆීසේස්සේදී අපේ නිලධාරීන් අහනවා ගොවියන්ට අස්වැන්න අඩු වුණොත් මොකද කරන්න කියලා. ඒක රජයේ ප්‍රකාශයටපත් කරලා තියෙනවා ගොවියන්ට අඩු වෙන අස්වැන්නට වන්දි ගෙවනවා කියලා. නමුත් අපිට තාම දැනුම් දීලා නැහැ ක්‍රමවේදය මොකද්ද? කොහොමද මේක කරන්න කියන එක අපේ නිලධාරීන්ට දැනුම් දීලා නැහැ තාම. මේ රටට ඝන කාබනික පොහොර නම් ගේන්න එපා. මේකෙන් ඇවත හැරවිය නොහැකි විශාල හානියක් වෙන්න පුළුවන්. රජයටත් කියනවා අඩියක් ආපසට අරගෙන දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් සකස් කරන්න එකට අපි උපරිම සහයෝගය දෙන්නම්. අඩියක් ආපසට අරගෙන ගොවියා වෙනුවෙන් හොර කුසිරසයන විශේෂිත ලංකාවට ගෙනහල්ලා ආහාර සුරක්ෂිතතාවේ දිනු කරමු කියලා කාරණිකෝ ඉල්ලා සිටිනවා. තේවගාවට පොහොර ඉල්ලා කුඩා තේවතු හිමියන් සංවිධානය කළ උද්ඝෝෂණයක් ගාල්ල තවලම ප්‍රදේශයේදී පැවැත්ුණා. ඇලහැර ගොවි ජන ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41ක ගොවීන් ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් බකුමුණ නගර මැද්දේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබෙනවා. හෙටින් පස්සේ ඇලහැර කලාපය තුළ ජීවත් වන සියලුම ගොවීන් සහභාගී වෙනවා මේ අඛණ්ඩ උපවාසයක්. මේ ඉල්ලීම ඉෂ්ට කරගන්න බැරි නම් අපි මාරාන්තික උපවාසයක් කරා ගෙන යන බව රජයට දැනුම් දෙනවා. රසායනික පොහොර තහනම තුළ කුරුදු වගාවටද බලපෑම් එල්ල වී තිබෙනවා. රසායනික පොහොර තහනම පැනවීමත් සමග කුරුදු කර්මාන්තයට සම්බන්ධව සිටින ශ්‍රේෂ්ඨ ගණනාවක් අද වන විට පීඩාවට පත්වලා තිනවා. මේ ගත්ත හිතුවක්කාර තීන්දුව ආපස්සට අරගෙන ක්‍රමානුකූලව අපි කාබනික පොහොර භාවිතයට හුරු වෙමුයි කියන එක තමයි අපි මේ ආණ්ඩුවට බල කරලා සිටින්නේ. මේ මෝසමේ කැපුවට පස්සේ පිටට දාන දල්ල කේඩෑරි වෙලා ඇක්ටර් වෙලා ගිහිල්ලා තිනවා. ඒකේ ප්‍රතිඵලය ලබන කන්නේ අස්වැනිදී අපිට ලබන්න සිද්ධ වෙනවා. කොමිස් කැහිලි chance නෑ අපිට. අපි කොවියොත් එක පාරට බහිනවා එදාට පාරට බහින්නේ උඹලා එලවගනේ කියන කාරණාව අපි මේ වෙලාවෙදි මතක් කරනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. ජේෂ්ඨ රංගන ශිල්පිනී විශ්වකා සිරිවර්ධන මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. සරසවි සිනමා සම්මාන උළෙලේ නැගියන නිලිය සම්මානයෙන්ද ඇය පිදුම් ලබා තිබෙනවා. අනුරාධා, සුරදූතියෝ, රන්දම් වැල්, සඳමඩල වැනි චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවක් ඇය රංගනයෙන් දායක වී තිබෙන අතර ටෙලි නාට්‍ය රසකටද ඇය දායක වී තිබෙනවා. පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඇය 64 වන වියෙහි පසු වුණා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා. ජනතාවට දුරගමන් බස් රථ සේවා ලබා ගැනීම, දුම්රිය ස්ථාන ආසන්නයේ පිහිටීම තුළින් දුම්රිය සේවාවන් ලබා ගැනීමට හැකිවීම ඇතුළු පහසුකම් රැසක් ලබා ගැනීමට හැකි එකම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මෙයයි. ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියද එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. කටාන කදිරාණේ පිහිටි වගුරු බිමක් අනවසරයෙන් ගොඩ කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් නිහඬ විරෝධතාවයක් දියත් කළේ මේ ආකාරයටයි. අනුරාධපුර විජයපුර අබය මාවතේ මාර්ගය අසල නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ රාත්‍රියේ ගිනිගෙන තිබෙනවා. අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වීරකිටිය ප්‍රදේශයේ සිට අම්පාර මහවැව දක්වා බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මේගවයින් රැගත් ලොරි රථ තුනක් ධාවනය කරමින් සිටියදී අඟුණුකොළ පැලස පොලිසිය විසින් බහරයට ගෙන තිබෙනවා. එහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නුවරළිය ප්‍රදේශයේට ඊයේ දින ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නුවරළිය නගර සභා සීමාවේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මධ්‍යහන පවති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.